සංචාරක වීසා ගාස්තුව පැරණි අගෙම පවත්වාගෙන යාමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. විදේශිකයන් මෙරටට පැමිණීමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා එකල ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වාගෙන යාමට තීරණය කර ඇති බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව යන රටවල් හතට මෙතෙක් නොමිලේ සැපයූ වීසා සේවාවද එලෙසම ක්‍රියාත්මක වනවා. මෙරටට විදේශිකයෙකු ඇතුළු වීම අදාළ වීසා නිකුත් කිරීමේ පූර්ණ වගකීම ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු බවයි රජය අවධාරණය කර ඇත්තේ. වීසා බලපත්‍රයක උපරිම ගාස්තුව ඩොලර් 50ක සීමාවේ පවත්වාගෙන යන ලෙස සංචාරක ක්ෂේත්‍රයේ නියුතු පාර්ශව රැසක් පසුගිය දින කිහිපය පුරා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් සිදු කර තිබුණා. එය සංචාරක කර්මාන්තයේ ඉදිරි අභිවෘද්ධියට විශාල පිටිවහලක් වන බවයි ඔවුන් දිගින් දිගටම පෙන්වා දුන්නේ. මේ අතර වීසා ගැටලු මුල් කරගනිමින් අමාත්‍ය හරින් ප්‍රනාන්දු සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවට සමාජ මාධ්‍ය ඔසේ පැතිරෙන ලිපිය ව්‍යාජ එකක් බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු පවසනවා. ඔහු CX ගිනුමේ සටහනක් තබමිනුයි මේ බව සඳහන් කර තිබුණේ. මේ අතර වීසා ගැටලුව සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීද අදහස් පළ වුණා. ඔබතුමාට මතක ඇති පසුගිය සතියේ සංවාදයක් ඇති වුණා මේ පුද්ගලයන් අපේ රටට ඇතුළු වෙනකොට කරන අය කිරීම ගැන. ඔබතුමානේ බෝලාසන හිටියේ ගරු නියෝජක කතානායකතුමනේ. එතකොට ඒකට උත්තරයක් දුන්නා අපේ ගරු ටිරනල්ස් මැතිතුමා. එතුමා කිව්වා පාර්ලිමේන්තුවේ අනුමත කෙරුවා කියලා. නමුත් මම බැලුවා අපේ මේ ඉදිරිපත් කරලා තියෙන ගැසට් එක. මේ ගැසට් එකේ තියෙන ගරු සභානායකතුමා ඔබතුමා නීතිඥමාත්‍යක් ඉස්සරහ කියන්නේ වීසා ගාස්තු වැඩි කිරීම අනුමත කරලා තියෙනවා ගරු කතානායකතුමා. VFS ගාස්තු අනුමත කරලා නැහැ. මේකේ වීසා වර්ග හැම වගන්තියක් තියෙන වීසා. VFS එක වෙනයි. මේක අනුමත කරලා නැහැ ගරු නියෝජක කතානායකතුමා. මේක පාර්ලිමේන්තුව නුඹගැනිබියක්. මම නම් හිතන්නේ තුබා හිතවත කෙරුවා කියලා. මං ඉල්ලා සිටිනවා කරුණා කරලා එදා හැන්සඩ් එක බලන්න. VFS එකක් ගැන කතා කෙරුවෙත් නැහැ. VFS එක පාර්ලිමේන්තුවට ගෙනාවෙත් නැහැ. ඇග්‍රීමන්ට් එක ගියේ කැබිනට් එකට ඉස්සලා ගිහිල්ලා ඒකෙන් කමිටුවක් පත් කරලා මාස 3ක් තිස්සේ කමිටුව රැස් වෙලා ඒක ස්ටඩි කරලා නැවත කැබිනට් එකට ගිහිල්ලා මේ අනුමත කරපු එක VFS එක. VFS එකක් පාර්ලිමේන්තුවට ගෙනාවා කියලාවත් මං කිව්වේ නැහැ. මේක සම්පූර්ණ පාර්ලිමේන්තුව නොමග ඇරලා තියෙනවා. පාර්ලිමේන්තුව නොමග යවුවේ නැහැ. පාර්ලිමේන්තුවට එදා කියපු දෙමයි මම අදත් කියන්නේ. මම ඔබතුමාට අභියෝග කරනවා පොඩ්ඩක් විනාඩියක් දෙන්න. මේ ගෙට් ඩවුන් ද හැන්සඩ්. ඔක මම දන්නවා හරියටම මම මොකද්ද කිව්වේ කියලා. මෙතුමා ගියසරේ කරපු කතාව දැන් මට හම්බුණා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ලෝකේ රටවල් 64ක් මේ VFS කියන ආයතනය පාවිච්චි කරනවා. මෙයා කියන්නේ තමන්ගේ වීසා කටයුතු වලදී. ඒකට එකම හේතුව මෙයයි. අපිට තිබුණා ETA කියලා සිස්ටම් එකක්. ඒ ETA සිස්ටම් එක ගණනය කෙරුවොත් අවුරුද්දකට එනවා 40 බිලියන් ඇමරිකන් ඩොලර්. හොඳයි ගරු මන්ත්‍රී. ගරු ඇමතුමා පැහැදිලි කළා අවසන්. ඇමරිකන් ඩොලර්. න්‍යායපත්‍රයට යන්න අවශ්‍ය නියෝජක ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ගරු ඇමතුමා ක්‍රියාල මතුමා අවසන් කරන්න ඔබතුමා කියලා. මේකෙන් එනවා අපේ රාජිත මැතුමාගේ 400 බිලියන් ඩොලර්ස් කියලා. මේ ඡන්ද කාලේ මේ වගේ බුදුලක් රැස් කරන්නේ ආණ්ඩුවේ මේ මැතිවරණ තක්කඩි වැඩවලට. මේ සභාවටකතුවා මේක hina වෙන එකක් නෙවෙයි. VFS ගරු මන්ත්‍රීවා අපේ න්‍යායපත්‍රය මම නැවතත් කියන්නේ මෙතුමා දැන් කියවපු එකේ පොතනවත් මං කියලා තියනවද ඒ VFS පොඩ්ඩක් ඉන්න මෙතුමා මටත් කතා කරන්න දෙන්න. VFS එකේ ප්‍රොපෝසල් එක පාර්ලිමේන්තුවේ අනුමත කෙරුවා කියලා නෑ. මේ VFS එක ගැන කතා කරපු වෙලාවේ කියපු කතාවයි මේ කියවන්නේ. කොහෙවත් එතනද කියවන්නේ නෑනේ මම පාර්ලිමේන්තුවේ අනුමත කෙරුවා කියලා. ඒ VFS එක ගැන කතා කරපු එක. ඒක අනිත් එක පොඩ්ඩක් මට තප්පරයක් දෙන්න. මේ එතුමා ආපු මගියා එයා ඔයිට ඉස්සලත් එයාගේ බිරිඳ හරි ගර්ල් ෆ්‍රෙන්ඩ් හරි වීසා එක අරගෙන තියෙනවා. දැන් එදා ඇවිල්ලා තියෙනවා ඉමිග්‍රේෂන් කවුන්ට් එකට ඉස්සලා. ආවහම මෙයාගේ වීසා එක එක්ස්පයර්ඩ්. එතකොට ඉමිග්‍රේෂන් කවුන්ට් එකෙන් කියලා තියෙනවා අර කවුන්ටර්ස් වලට ගිහිල්ලා වීසා එක ගන්න කියලා. එතනට ගිහිල්ලා එයා මේක දීලා මේ වීසා එක අවශ්‍යයි කොහොම ඒගොල්ලන් බල්ලා කියලා තියෙනවා ඕ ගන්න පුළුවන් පොලිමින්ද කියලා. එතනදී තමයි එයා කෑ ගහන්න පටන් අරන් තියෙන්නේ. ඊට කලින් එහෙම පොලිමක් තිබ්බේ නැහැ කියලා ඔහු කියනවා. ඔව්. ඒක මං හිතන්නේ හැම දෙනාම මේ රටේ දන්නවා. පහුගිය මාස 6-7-8 ගත්තොත් කොච්චර Facebook වල ඉමිග්‍රේෂන් එකේ පොලිම කිය කොච්චර ගියාද? ඒ මොකද සමහර වෙලාවට ඔක්කොම ෆ්ලයිට්ස් එන වෙලාවල් තියෙනවා එයාපෝට් එකේ. ඒ වෙලාවට පොලිම හිටිනවා.
අපිට දැනගන්න ඕනේ කම තිබ්බ ඇත්තට මෙයාට ප්‍රශ්නයක් තිබ්බද නැත්නම් වෙන දේශපාලන හස්තියක් තිබුණාද මේක පිටිපස්සේ එමුකෝ අපි දන්නවා මොන පක්ෂයක්ද මේකට සම්බන්ධ ඔක්කොම අපි දන්නවා මේක කෙරුණේ කොහොමදත් අපි දන්නවා මේක හින්දා මම කියන්නේ අපි මේක දිගින් දිගට ගෙනියනවා මේව කරනවා කියලා නමුත් මේවැනි දෙයක් වුණාම අනිවාර්යෙන් පොලිසිය ටැක්ෂන් එකක් ගන්න වෙනවා ස්ටේට්මන්ට් එකක් ගන්න වෙනවා තියේදී තමයි යකේ මෙතුමා කිව්වා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරුවේ නැහැ කියලා. දැන් එතුමා ගිය සතියේ කියනවා මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු වෙලාවේ ඇයි විපක්ෂය කතා කළේ නැත්තේ? මෙතුමා කියනවා මොකද්ද කියලා පරීක්ෂා කරලා කරන්න එමුකෝ මෙතුමාට මහජනයව නොමග යමන්න ඉඩ දෙන්න එපා පාර්ලිමේන්තුව පාවිච්චි කරන්න. ගුවන් තොටුපළේදී මම කියන්න කැමති සඳුරු කුමාරසිංහ මහත්මයාට මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර නීති රැකවරණයේදී ඔහුට භාෂණයේ නිදහස තියෙනවා. ඔහුට කතා කිරීමේ නිදහස තිබෙනවා. ඒ කතා කිරීමේ නිදහස කාටවත් අවහිර කරන්නට බෑ. ඊට පස්සේ ඔහුව පොලිසියට කැඳවලා ඔහුගෙන් ප්‍රශ්න කරලා තිබෙනවා. මොකක්ද අර එයාපෝට් එකේ ඔහු ඉදිරිපත් කරපු ප්‍රකාශ. මම විශේෂයෙන්ම කියන්න කැමති කරුණා කරලා මේක පොලිස් රාජ්‍යයක් නෙවෙයි. මේක ඒකාධිපති රාජ්‍යයක් නෙවෙයි. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. භාෂණයේ නිදහස තිබෙනවා. ඒ නිසා සඳුරු කුමාරසිංහ මැතිතුමාට තවදුරටත් මේ හිරිහැර කරන්න නැතුව කරදර කරන්න නැතුව මේක ක්ලෝස් මැටර් එකක් හැටියට සලකලා බලලා මේක ඉවරක් කළා දා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.